සුවපත්ත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං කමාමි කමි තබ්බං සුවපත්ත්වා සුවපත්ත්වා අවතරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන්වන පැත්තෙන් බලනකොට 103 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාවටයි අපි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක අද වැඩසටහනේ පළවෙනිම ධර්ම සාකච්ඡාව නිසා කාරණා 3ක් 4ක් විතර මතක් කරලා දෙන්න කැමතියි, විශේෂයෙන්ම අලුතෙන් ආපු අයගේ දැන ගැනීම සඳහා හඳුන්වා දීමක් සඳහා. මේ දවල් එකට පවත්වන මේ වැඩපිළිවෙල අපිට නම් තුනක් දාන්න පුළුවන්. මේකට පොදු කමඨහං සුද්ධ කිරීමක් කියලා කියන්න පුළුවන්, ධර්ම සාකච්ඡාවක් කියලා කියන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්නේ ඉස්සර වෙලා අපි නිස්සාරණ වනයේ වෙනුවෙන් මේ සෑම කෙනෙකුටම සත්කාර තුනක් උපස්ථාන තුනක් කරලා තිනවා. එකක් තමයි ඒ අතු සීලික පිටවලා තියෙන ආයතනයක් වශයෙන් බොහෝ දෙනා පෝසත අටහංග සීලයේ සමාදාන කරන දෙක සීල දනාටම ඇහෙන්න මූලික කමඨහන් උපදේශ පන්තිය පටිගත කළ ධර්ම දේශනාවක් අහන සලසලා තිනවා. තුන්වෙනි එක මේ වගේ ආයතනයක මේ වගේ වැඩපිළිවෙලක් කරනකොට ආයතන නීති සංග්‍රහයක් තියෙනවා. සීල දෙනාම සීලයට අමතරව ඇවතුම් පැවතුම් ටිකක් තියෙනවා. අපි ඒක මතක් කරලා දීලා තියෙනවා. ඉතින් මේ කාරණා තුන මේ වෙනකොට මේ සීල දෙනාටම ඉදිරිපත් කරලා සීල දෙනාම දැනුවත් කරලා තියෙන්නේ කියන පදනමේ ඉඳගෙන තමයි අපි මේ ධර්ම සාකච්ඡාවට පෙළඹෙන්නේ. ප්‍රශ්න විචාරත්ව වැඩපිළිවෙලට පෙළඹෙන්නේ. නමුත් ඒ තුන සම්බන්ධව එක එකනාට නොපැහැදිලි තැන් විස්තර කරගන්න ඕනේ තැන් අපහසුතා තියෙනවා නම් ඒව මං ඉල්ලා හිටන මේ ධර්ම සාකච්ඡා වේලාවේදී ධර්ම සාකච්ඡාට යොමු කරන්නයි කියන්නේ. එතකොට සීලයේ අටසිල් සම්බන්ධව කාට හරි ප්‍රශ්නයක් හෝ ඒක කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් එහෙම නැත්නම් මූලික කමඨහන් උපදේශ දීලා තියෙන එක සම්බන්ධව මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඒත් එක්කම ලැබිලා ඇති මේ වෙනකොට මම බලාපොරොත්තු වෙනවා අපේ වැඩමුළු සංවිධායක සංවිධායිකාවන් අතින් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට කමඨහන් සම්බන්ධ වැඩපිළිවෙලට තමන් ලිමියක් ලියනකොට තොරතුරක් ඉදිරිපත් කරනකොට ඒක පිළිබඳ උපදේශමාලාවක්. ඒ අනුව ඒක පිළිබඳ හෝ ප්‍රශ්න තියෙනවා නම් ලියන්න පුළුවන්. ඊට අමතරව මේ ආයතනයේ පවත්වාගෙන යනකොට මේ ආයතනයෙන් හඳුන්වන දේ නීතිගත් තියෙනවනේ. අන්නේ නීති පිළිබඳව මතිමතාන්තර තියෙනවා නම් අපහසුතා තියෙනවා නම් සුද්ධ කරන්න තියෙන දේවල් තියෙනවා නම් ඒකත් ඉදිරිපත් කරන්නයි කියන්නේ. ඉතින් එතකොට මේ වැඩපිළිවෙලේදී සම්බන්ධ වෙන අයට ක්‍රම දෙකකට වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට. එකක් තමයි ලිඛිතව ප්‍රශ්න පෙට්ටියට දාන්න පුළුවන්. එතකොට අපි උපාසක මහත්තයෙක් ලැබුවා ඒ ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒක ධර්ම සාකච්ඡාවට ලක් කරනවා. දෙක තමයි මේ යනාතර වාරයේදී එහෙම නැත්නම් මේ දෙන උත්තර මතින් අලුත් ප්‍රශ්න හෝ වැඩිදුර පැහැදිලි කරන කරගැනීම අවශ්‍ය නම් ඒක නයි සංඥාවක් කළොත් අපට අත උසලා අපිට දෙන්න පුළුවන් එයාට මයික් එකක්. ඒ මයික් එකට තමයි ඉන්න තැන ඉඳගෙන විවේක වෙලා මයික් එකට ප්‍රශ්න ඉදිරිපත් කළොත් සියලු දෙනාටම ප්‍රශ්න ඇහෙනවා, හොඳට විකාශය වෙනවා, වාර්තාගත කිරීමත් හොඳයි. ඒකත් එක ක්‍රමයක් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට සම්බන්ධ වීමට. මේ ඔක්කොම කිව්වට පස්සේ මම මතක් කරනවා
මේකෙදී මේ බුද්ධ ආගම ප්‍රශ්න අහන්න එපා. මෙතෙන්දී අහන්න ඕනේ තමන් කරගෙන යන වැඩපිළිවෙලට සම්බන්ධ ප්‍රශ්න විතරයි. සාමාන්‍ය දැනුම වඩන ප්‍රශ්න, එහෙම නැත්නම් ධර්ම දැනුම සඳහා පමණක් වෙන ශාස්ත්‍රීය ප්‍රශ්න නෙවෙයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. අපි මේ කරගෙන යන වැඩපිළිවෙලට අපට අදාළ ප්‍රශ්න නිසා කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් මම හරස් ප්‍රශ්න අහනවා. ඒක අදාළ වෙන්නේ කොහොමද කියලා. අදාළ වීම පිළිබඳව සපේලා උත්තර දෙන්න පුළුවන් නම් මම ප්‍රශ්න බාර ගන්නවා. අදාළ නැතුව Tamanට අල්ලපු ගෙදර මිනිස්සුගේ ප්‍රශ්නයක් නැත්නම් ඉස්සරහට එන තියෙන මෛත්‍රී බුද්ධ සාසනයේ ප්‍රශ්න වගේ දේවල් අපට ඉතින් කරන්න අමා. වෙලත් නැහැ. මට ඉතර දැනුමකුත් නැහැ. දැන් දන්න තියෙන ඔක්කොටම උත්තර දෙන්න පුළුවන් කියලා මම කියන්නෙත් නැහැ. නමුත් ඒක නම් මට හිතෙනවා කට්ටිය එකතු වෙලා අපි සාකච්ඡා කරුවොත් හොඳයි කියලා. ඉතින් අපි ගිය පාර කරපු වැඩමුළුවේ දවස් 4ක් යනකම් එක්කෙනෙකුටවත් බැරි වුණා තමන්ගේ කමඨහන් වார்த்தාව හරියට ලියන්න. ඒක නිසා හරියට වෙහෙස වෙන්න ගත්තා. එකම උත්තරේ මේක වැරදි කියලා මට එක දිගට ප්‍රශ්න 15ක් විතර කියන්න ඕනේ. ඊට පස්සේ මම වැඩමුළු සංවිධානය කරපු ඊශාන් වුණාට කිව්වා මේ කට්ටියට කමඨහන් වார்த்தාව ලියන්නේ කොහොමද කියලා දේශනයක් දෙන්න කියලා. ඊට පස්සේ ඒකට වෙලා ගත්තට පස්සේ අන්තිම දවස් දෙකේ මන් දන්නේ මේ ප්‍රශ්න ඊශානෝනම ලියලා දැම්මත් දන්නේ නැහැ කට්ටිය වේර ගන්න ඕන නැහැ. එහෙම එක්කුත් මට හිතෙනවා. කොහොමද ඊට පස්සේ ප්‍රශ්න ලියන්න පටන් අරගත්තා. ඒ නිසා මේකෙදි හොඳට මම අර කියපු උපදේශ අතර මතක තියාගන්න සීලයට අදාළ තමන්ගේ ප්‍රශ්න තියෙනවා නම් කියන්න. භාවනා කමඨහන සම්බන්ධ තියෙන ප්‍රශ්න නම් කියන්න. එතකොට ඒව ලියන ක්‍රමයක් කොලයක් මම හිතන්නේ ඔක්කොරම ලැබිලා තියෙනවා කියන්නේ. ඒ කොලේ තියාගන්න ලව. කියලා ඒ කොලේ තියෙන තාලට කියන. එින් එපිට ගිහ ගමන් මම ප්‍රශ්න විසිකලා දානවා. මොනවා හරි නිදහසට ගන්න දෙන්න ප්‍රශ්න විසිකලා දානවා. එහෙම නැත්නම් අපි මේ වැඩමුළුවට සම්බන්ධ වීම වශයෙන් අපි මේ අත්තංගෙන් යම් රෙගුලාසි බලාපොරොත්තු වෙනවනේ. මේ දේවල් කරන්න කියලා. අන්න ඒක ප්‍රශ්නයක් නම් අහන්න. එහෙම නැතුව ගොඩාක් දේවල් කියලා කමඨාන් සුද්ධ කිරීම වශයෙන් හෝ ධර්ම සාකච්ඡාවක් වශයෙන් අමතරින් යන ප්‍රශ්න ආවොත් මම බොහෝ විට ප්‍රතික්ෂේප කරනවා. ආයිති ඒක අකරුණාව නිසා කරනව නෙවෙයි. මේ 50 60ක එක පාරක යනකොට ඔක්කොගෙම දේවල් අහුන්ක දිදී යන්න බෑ. අපි දෙන තේමාවක් තියෙනවා. අන්නේ තේමාව දිගේ යන්න පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඉතින් උඟව දෙනකොට තේරෙන්නේ නෑ ඒක. ඒකට කමන්නේ නෑ. ඒකේ ප්‍රශ්නයක් නෑ. මම තුන හතර පහ යනකොට අපි කොහොමද කරලා පාරට දාගන්න ඕනේ. ඒකෙදි මම මේ කියපු දේවල් මට නැවත නැවත මතක් කරන්න ගුණොත් මං හිතනවා මේ ගනුදෙනුව සාකච්ඡාවක් සංවේදනයක් වෙලා නැහැ කියලා. ඒක නිසා නැවත නැවත එහෙම කියන්න වෙන්නේ නැති වෙන විදිහට ඊ ලැබිලා තියෙන උපදේශ 90 අදාළ දේවල් අපි සාකච්ඡාට ලක් කරමු. ඉතින් මෙච්චරයි මම වෙලා ගන්න බලාපොරොත්තු වෙන හඳුනා දීම් වශයෙන්. ඉතින් මම ඉල්ලා හිටනවා අපේ මේ උපාසක මහත්තයාගෙන් මේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. තව වැඩිපුර මයික් එකක් තියෙනවා. වැඩිපුර එක තව එකක් ඒක අරහෙන් තියලා තියෙනවා. මෙයාට දීලා තියන්නකො ඉන්නවත් අපි මෙතෙන් තියන. ඕෆ් කළා දියා. ගාතර ස්වාමීන් වහන්සේ මා භාවනා කර්මස්ථානයේ හැටියට වඩන්නේ පිඹීම හැකිලිමේ මේ වසරේ ජූලි මාස බුරුමේට ගොස් මාසක් භාවනා කර පැමිණ අයෙක්මි. බුරුමේ සිට අවසන් කාලයේදී සතර සතිපට්ඨානයේ විදර්ශනා වඩන විට වේදනාවලින් අනිනවා සහ කසනවා යන වේදනා දෙක පමණි තිබුණි. දැන් වේදනා ඇත්තේම නැති තරම්. ඉඳහිට කකුල නමා සිටීමේදී දණහිස වේදනා ඇතිවේ. මට වේදනානුස්සතිය නොවැඩෙන නිසා ගැටලුවක් මතුවී ඇත. බුරුමේට ගොස් භාවනා කටයුතු ප්‍රගුණ කර ගැනීම සඳහා ඔබ වහන්සේ ලබා දුන් අනුගේ අවස්ථාව උදෙසා පින් දෙන අතර ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධීකින් ඉතා එක්මනින් අමුතු නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වේවායි පතමි.
මේකේ තියෙන වර්ධේ අවබෝධයක් මේ වේදනාන පස්සනාව කියලා කියන්නේ මේ ඇඟට දැනෙන දුක් වේදනා කියන එකයි හිතාගෙන ඉහෙලා තියෙන මේ දුක් වේදනා මදි ගතියක් මට පේන්නේ තියෙන කවුරු හුඳට කන රත් වෙන දෙයක් ගහනවනම් මම දැනෙන දුක් වේදනට ඇති වෙන්න නිදහස කරනු හම්බ වෙයි. ඉතින් අල්ලපු ගෙදර මනුස්සය එච්චර හයිය මනුස්සෙ නෙවෙයි වෙන්නේ. කෙසේ නමුත් වේදනාව කියලා කියන්නේ විඳීම. මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා දෙක වෙන්කොල්ල විඳිනවා නම් දෙක වෙන්කොල්ල හඳුර ගන්න පුළුවන් එක තමයි වේදනාවට පස්සනා කියන්නේ. මේ මම ඇවිදිනවා මම සක්මන් කරනවා මේ මම ඉඳගෙන ඉන්නවා කියන දෙක වෙන් කරලා වේද මේ දෙක විඳිනවනේ අපි ඉඳගෙන ඉන්නකොට දැනෙන ගති වර්ගයක් තියෙනවානේ සක්මන් කරනකොට දැන් ඉඳගෙන නෙවෙයි කියන ගති වර්ගයක් තියෙනවානේ ඔච්චර තමයි එහෙම නේද මේ පීයෙන් අනිනවා මේ ගින්නේ දානවා වතුරේ දාලා කලතනවා කියන එකම නෙවෙයි මේ වේදනාව කියන සිංහල භාෂාවේ වචනේ අපි පාවිච්චි කරලා තියෙන්නේ දුක් වේදනාවල බුදුරජාණන් වහන්සේ මෙතන වේදනාපදින පාවිච්චි කරන්නේ විඳීම් ශේෂ්ත්‍රයේ ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙන්කොට කොහොමද අත්විඳින්නේ අත්දකින්නේ ඉඳගෙන ඉන්න භාවනාව ඇවිදිමින් කරන භාවනාවත් එක්ක කොහොමද වෙන්කර හත්දකින්නේ එච්චරයි ඒක නිසා බුරු මේ නෙවෙයි බ්‍රහ්ම ලෝකෙ ගියත් අපි මති වෙනස් වෙන්නේ නැහැ ඒක අපි හිමීට යාවේ හිතරි දෙන්නේ නැති වෙන විදිහට ඒ මති මතාන්තරවලට අලුත් අර්ථකථනයක් දෙන්න ඕනේ වේදනාව කියන අදහස විඳීම් කියන ශේෂ්ත්‍රයේ අපිට මේ ලැබෙන හැම අත්දැකීමකටම රූපාකාරයක් තියෙනවා හැම අත්දැකීමකටම වේදනාකාරයක් තියෙනවා හැම අත්දැකීමකටම සංඥාකාරයක් තියෙනවා හැම අත්දැකීමකටම සංස්කාරාකාරයක් තියෙනවා හැම අත්දැකීමකටම විඥානාකාරයක් තියෙනවා ඇත්තටම රූපාකාරයේ දකින්න අන්තික තීරම අහුවෙන මේ රූපාකාරය හදලා වැත්තක තියලා ඊගාට වේදනාකාරය හදලා ඊගාට සංඥාකාරය හදන එහෙම කතාවක් ස්වභාවේ නැහැ ඒක නිසා තමයි ආශ්වාසය දැන්නකොට හොඳට බලන්න නැත්නම් පිම්බීම හැකිලිම කරන කෙනෙක් නම් පිම්බීමේ විඳීම හැකිලිමේ විඳීමෙන් වෙන් වෙන හැටි පිම්බීමේ ආරම්භයේ විඳීම මැද විඳීමෙන් වෙන් වෙන හැටි අගින් වෙන් වෙන හැටි ඊට පස්සේ ආය හැකිලිම පටන් ගන්න ඉස්සෙල්ලා විඳීම් නැති ශේෂ්ත්‍රයකට යන හැටි ඊට පස්සේ හැකිලිමේ මේ මුල මේ මැද මේ අග අන්නේ විදිහට තමයි දැනෙන හැම අත්දැකීමකම වේදනා ශීර්ෂයෙන් බලන්න යන්න පුළුවන් වෙන්නේ ඉස්සලා සාමාන්‍ය පිම්බි බැංකිලිම ගොඩේ භාෂාවෙන් අපිට දැනෙන ක්‍රමයට තීරුම් ගත්තට පස්සේ එහෙම නැත්නම් මේ වේදනාවන් පසුනා කියලා වෙනම එකක් තියෙනවා කියන මේ වගේ මතයක් හදගෙන වැඩ කෙරුවොත් කොච්චර භාවනා කරත් කරන්න කරන්න පශ්චාත්තාප වෙනවා මට ඩිප්ලෝමා එක හම්බුන්නේ නැහැ මට ඩිග්‍රී එක හම්බුන්නේ නැහැ මට වේදනාවන් පසුනාට යන්න හම්බුන්නේ නැහැ කියලා අර හිතින් හදාගත්ත චිත්‍රයක් ඒක නිසා මොනම දෙයකටවත් බය වෙන්න එපා තමන් භාවනා කරන මූල කර්මස්ථානයේත් එක ඇසුර වැඩි වෙන්න ඒකේ තියෙන හැම මුණතක්ම ආකාර ඔක්කොම ඉස්සරහට යනකොට පෙනේ. ගර්ධර සාමීන් වහන්සේ 2014 වසරේ මැද භාගයේ සිට භාවනාවේදී දිනකට උදේසහ සවස පැයක් හෝ පැයකමාරක් පමණ භාවනාවේ යෙදෙමි. අද දින සක්මන් භාවනාවේ වම දකුණ මෙනෙහි කරමින් සවිපත්ව සක්මන් කෙලිමි. බොහෝ වෙලාවක් සතිමත්ව පැවති අතර කලාතුරකින් ඡනේකින් වැනි මොහොතක් සිත වෙනත් අරමුණකට යොමු වුණද හිතා ඉක්මනින් නැවතත් සක්මණට යොමු වී ටික වේලාවක් මෙසේ සක්මන් භාවනාවේ යෙදෙන විට පොළා පැනන ගතියක් අන්බැලන්ස් ඇති වූ අතර නිදිමතක්ද දක්නට විය මේ තත්ත්වය තබනවා යවනවා ඔසවනවා යන ඉරියව්වෙන් භාවනා කරන විට පැමිණියත් වම දකුණ යනුවෙන් මෙනෙහි කරන විට අඩුවීම දක්නට තිබුණි. වෙනදාට වඩා සතිමත්ව භාවනාව කෙරුණ බව සඳහන් කළ හැකි වේ. විනාඩි 45කින් පමණ පර්යාංක භාවනාවට ගිය අතර නාසිකාග්‍රේ ආස්වාසේ ප්‍රාස්වාසේ දැනෙන ආකාරයට ආස්වාද ප්‍රාස්වාසේ මෙනෙහි කළෙමි. වෙනදාට වඩා සතිමත්ව කෙරුණ අතර අතරමැද නින්දට එළඹී ආකාරයක් දක්නට විය. නමුත් සතිමත් වීම දුරස් වී නොතිබුණි. නැවත භාවනාව අරඹා කරගෙන ගියෙමි. නින්දට වැටී අවදි වූ මොහොතේ ඇස් විවෘත වීම සිදු විය. තවත් විනාඩි 15කට පමණ පසු භාවනාව කෙලවර කෙලිමි. කරුණාවෙන් මේ තත්ත්වය පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේක ඇත්තටම පැහැදිලි කරලා දෙන්න ඕන කෝකද කියන එක එල්ලයක් නැහැ. ලිඛිත වාර්තා කරලා තියෙනවා සතිය තියෙන බවත් විස්තර කරලා තියෙනවා ධක්ම නීති පරියන්කේදී තමගේ මූල කර්මස්ථානයක් දන්නවා
පිට ගිහිල්ලා තියෙනවා. නිදි මත ගැන පොළා පයින් ගති ගැන සඳහන් කළ තිබුණට මේ පිරිසුදු කර ගැනීම මෙතන ගැටළු සහිත ස්ථානේ මොකද්ද කියන එක රචනයේ පුරාවට කිසිම තැනක උද්දීපනය කරලා පෙන්නලා නැහැ. ඒක නිසා අමාරුයි කොතනද ඇඟිල්ල තියන්න ඕන කියලා. මට මෙහෙම මෙව දල වශයෙන් කියත හැකි මේ ලියුම් කරුටත් නැත්නම් ලියුම් කාරිටත් එහෙම නැත්නම් අනික් සියලු දෙනාට දැන ගැනීමදී භාවනා කරනකොට පරියන්කේ වේවා සක්මණේ වේවා ඉදිනට වැඩ කරනකොට හිත පිට යන එක ස්වභාවයි. පිට ගියාට පස්සේ ඒක අඳුනාගෙන දැන් හිත තියන්න ඕන කොතනද කියලා දන්නවනම් ඕකට තමයි භාවනා කියලා කියන්නේ. දැන් හිත තියන්න ඕන කොතනද කියලා දන්නේ නැත්නම් අනාතයි අසරයි. ඒක කියලා දෙන්න කවුරුවක්වත් නැහැ. ඒක තමයි කමඨහන් වාර්තාවේ කියන්නේ. සක්මන් කරනකොට හිත පිට ගියොත් මෙන්න මෙතන හිත තියන්න. පරියංග භාවනා කරනකොට හිත පිට ගියොත් මෙතන හිත තියන්න කියලා Tamanටම ඒ හිත පිට ගිහිල්ලාට පස්සේ තේරෙනවා නම් එච්චරයි සුද්ධ කරලා දැනගන්න ඕන. පිට පිට යන එක නතර කරන්න දඟලන්න එපා. පිට ගියාට පස්සේ ආරක්ෂක ස්ථානේ මෙතනයි මම මෙතන හිත තියෙන එක තමයි මගේ අනුග්‍රහය. මම කළ යුතු දෙය කියලා දන්නවනම් ඒ කෙනාට ඒ දැනගත්ත පමණින් වැඩේ හරියන්නේ නැහැ. ගොඩක් අතවරද්ද වරද්ද කරන්න වෙනවා. කරනකොට කරනකොට තමන්ට හිත ආරසාව සඳහා යා යුතු තැන මෙතනයි කියලා අවබෝධය තියෙනවනම් ටික කාලෙකින් එල්ලේ හරියනවා, දෘෂ්ටි හරියනවා, සංකල්පේ හරියනවා. ඒකට හිත ඉබේ යන ගතිය උනත් එන්නේ තියෙනවා. ඉතින් මේ ලියාපු එකන කවුරු හෝ වේවා මොකද්ද පැහැදිලි කරගන්න ඕනේ කියන කාරණාව හෝ එහෙම නැත්නම් මම මේ දැන් මේ කියපු කතාව පිට පිට ගියාට ආපහු තියන්න ඕන තැන දැනගත්තා කියන කාරණාව තේරුණා කියලා හිතනවද නැත්නම් තව විස්තර කරන්න ඕනද කියලා කට උත්තර දෙනවනම් මම කැමතියි. එහෙම නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යන්නයි අන්තත්. දැයි එකට ප්‍රතිචාර නැහැ. විස්තර අවශ්‍ය නම් කතා අත උසන්න. එතකොට අපිට පුළුවන් ඒ ප්‍රශ්න දිගෙම යන්න. එහෙම නැත්නම් අනිද්දාසේ ආයෙ ලියලා දාන්න. මෙන්න මේකයි මට බෙදා පිරිසුදු කරගන්න ඕන උනේ කියලා. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මම පරියංක භාවනාවට වඩා සක්මණ පීකරණ අයෙක්මි. සක්මණ ආරම්භ කිරීමෙන් ටික වේලාවකට පසු කොන්ද යටිපතුල් වලින් ඉතා දැඩි වේදනාවක් නැගී වටා පිටාව පෙනෙන්නේ දැලක් අතරින් හලන්නක් මෙනි. කයේ වේදනාව වැඩි වී සක්මණේ විසිවෙමින් යන ස්වභාවයක් ඇති විය. ඊන්පසු මම ආනාපාන සතිය වැඩිමිට පාරයන්ක ගත වීමි. හුස්ම රැලි දෙක තුනක් දෙස බලා සිටින විට නින්දට වැටි අපැහැදිලි සිහිනද පෙනේ. නැවත ගැස්සී අවදී හුස්ම දෙස බලා සිටින විට නැවත නින්දට වැටි. ස්වාමීන් වහන්සේ මා ඉදිරියට භාවනා කළ යුතු ආකාරය පිළිබඳව මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් ලබා දුන් මැන විභාගෙට දීර්ඝායුෂ ලැබි. ඉස්සෙල්ල ප්‍රශ්න ලියපෙකනටයි මෙයාටයි දෙන්නටම කියන්න තියෙන්නේ මේකේ තියෙන සක්මන් කළා ටික වෙලාවක් කරනකොට මේ දේ වෙනවා. පරියංගෙට ගිහිල්ලා ටික වෙලාවක් ගියාම මේ දේ වෙනවා කියනවා මිස සක්මණේදී එක පියවරක්වත් සතියෙන් කියනකොට මොකද්ද වැටෙන්නේ කියලා ලියලා නැහැ. ආනාපානෙ දෙසරයක් කරනකොට නිදිමත එනවයි කියලා තියෙන මොකද දෙසරෙදී ආනාපානෙ වැටේ නැති ලියලා නැහැ. ඒක කියන්න බැන්නම් මේව ගැන කතා කරවයි කියලා කියන්නේ මේ ලන්න හොඳට යන්න පාරතියෙදී බැදිගානේ රින්ගන්න හදනවා. ඒ නිසා වார்த்தාවට අඩුගානේ තමන්ගේ මූල කර්මස්ථානයේ කරදරයක් නැතුව මූණ දින්න වෙලාවක මූල කර්මස්ථානයේ පිනිච්ච හැටි සඳහා වාක්‍ය දෙකක් ලියන්න. නැත්නම් ඒ රචනෙන් කොලිත් වැඩක් නැහැ, තින්තොලින් වැඩකුත් නැහැ, කාලෙන් වැඩකුත් නැහැ, තීරුමක් නැහැ. එක වෙලාවක හෝ පියවරක් තියෙනවාද සක්මන් කරනවාදී පියවරට හිත ගියා නම් ඒක කියන්නේ නැතුව මොනව කිව්වත් මුන්නම හර පද්ධතියක්වත් නැහැ. මට වේදනාව නිදිමතාව කරගෙන පටන් ගත්තා කියන එක නෙවෙයි. පය තියෙනකොට මොකද්ද වැටුනේ කියලා කියන්න උත්සාහ කරනවා. ආනපනේ කරනකොට ආස්වාස ප්‍රසවාස එකක් හෝ දෙකක් හෝ වැටෙනවනම් ඒක පිළිබඳව විස්තර ටිකක් කියන්න. ඇත්තටම කියනවා ඒක කියන නිදිමත එන්නේ නැහැ. නිදිමත එන්නේ බැලුවට ආනපනේ පින්නුවාට බල්ලා නැහැ. ඒක විස්තර බලන්න උනන්දු වෙලා නැහැ. ඒ උනන්දුව තමයි ඉන්නේ අනිත් පැත්ත. එචා මේ ප්‍රශ්න ලිපේකන කැමැතිද මේ දැකිච්ච පෙනිච්ච ඉදිරිපත් වෙච්ච ආසර්ප ප්‍රසාසි මොන වගේ එකක්ද කියලා සභාවට කියන්න.
එහෙම කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට මේ පමණි. ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාව කරන විට මා දකුණු පාදයේ ඔසවා ඉදිරියෙන් තැබුවෙමි. වම් පාදයේ ඔසවා ඉදිරියෙන් තැබුවෙමි. යනුවෙන් පමණක් සිතන්නේමි. මුල මැද අග අවස්ථා සිටීමට තරම් කාලයක් නැත. මා නවකයෙක් නිසා නිවැරදි ක්‍රමය පහදා දෙන්න. ඔය එකන හරි කමන්නේ. ඒ වම තියනවා කියලා කියනකොට මොකද්ද දැනෙන්නේ? මොකද්ද විඳින්නේ? මොකද්ද වැටහෙන්නේ? මොකද්ද අත්දකින්නේ කියන එක ලියන්න මේ තාකල් එක උත්තර කරුවෙක් ලියලා නැහැ. ඒකටයි මගේ අවධානය මම යොමු කරන්නේ. අර කොලේ මතක් කරන්නේ ඒකටයි. ඉතින් අපි බලාපොරොත්තු වෙමු තව මේ වගේ ලියුම් ගොඩාක් එනවා. එක ලියුමකවත් වැටහින දෙයක් කියන්නේ නැතුව ඉතින් මේ හම්බෙච්ච ළමයා මට පෙන්නන්න නැතුව කේන්දරය හදන්න බෑ. මොකද හම්බෙලා තියෙන දැන වැටහිලා තියෙන දේ ලියන්නේ. ඒ නිසා මතක තියාගන්න හෙට හරි ලියනකොට කරුණාකල මේ අරමුණ වැටහිච්ච හැටි මෙනෙහි කරන හැටි මුලමදාගෙන මුන කිරවට නැහැ. වම දකුණ කියලා මෙනෙහි කරත් කමන්නේ. වම කියනකොට මොකද්ද වැටහෙන්නේ? දකුණ කියනකොට මොකද්ද වැටහෙන්නේ කියලා කියනවා නම් ආධුනිකයෙක් වශයෙන් අපිට බෙදා හදා ගන්න පුළුවන්. ඒක කියන්නේ නැත්තම් නැත්නම් මං දැන් ඉල්ලා හිටනවා කැමැතිද කියලා අහන්න ඒ තුන්වෙනි ප්‍රශ්න කරුගෙන් කැමැතිද ඒක සභාවට කියන්න මේ වම වශයෙන් තියනකොට මොකද්ද Tamanට දැනෙන්නේ වැටහෙන්නේ අත්විඳින්නේ කියලා. එහෙම නැත්තම් අපි බාරගන්නේ ප්‍රශ්න ඇතර හරි පිටිපස්සෙන් ඉල්ලන මයික් එක ගිහලා යවන්න පිටිපස්සෙන්. මයික් එක ඕන් කරලා දෙන්න. අපේ ආචාර්ය වහන්සේ මම මීට පෙර සක්මන් කළා නෑ. මම සක්මන් කරන අවස්ථාවේදී හිතන්නේ මම දකුණු පාදයේ ඉදිරියෙන් තිබ්බා. ඊටපස්ව ඒ තියෙන එක ගැන හිතනවා. ඒ පාදයේ ඔසවනවා ওই ඉදිරියෙන් තියනවා. මම මොනවත් මං අහන්නේ මට එකක්වත් දැන තියෙන කොනමද වැටෙන්නේ කියන එක විතරයි මට. තියෙනකොට තිබුණා කියන එක මගේ හිතේ මේ තැම්පත් වෙනවා. ඒක තමයි අපිට සබාවට කියන්නේ මේ වම කියලා තියෙනකොට දකුණ නෙවෙයි කියලා දන්නේ කොහොමද? මේක සද්දයක් නෙවෙයි කියලා දන්නේ කොහොමද? වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි, වම තියෙනවා කියන එක දන්නේ මොකක්ද? එච්චරයි මට ඕනේ. මම දකුණු පාදයේ ඔසවනකොට දකුණු පාදයේම තියෙනවා කියන එක එල්බෙලා ඉන්නේ නිසා මට තේරෙන්නේ. ඒ තේරෙන එක අපිට සබාවට හේතු ගන්න අද්දුටු ප්‍රත්‍යක්ෂය පාත් කරන එකෙන් උස්කන එක වෙන් කරලා දැනගන්නේ කොහොමද? හුස්ම ගන්න එකෙන් ওই পায় ඔසවන එක වෙන් කරලා දැනගන්නේ කොහොමද? අපි හැමදෙම මම එක හිතින් නිකන් හිතලා තියෙනවා විතරයි මට ඒක. ඒක තමයි අපි කමට අහන සුද්ධ කරන්නේ. ඒකට තමයි අනිත් දවසේ තීනකට බලන්න හිතන එකත් නෑ ඔතන ඕනේ කරන්නේ. හිතනවා කියලා කියන්නේ හිත මනාවකට වැඩ කරන්න තියෙන ගතිය බාධා කරනවා. අවශ්‍ය නම් මෙනෙහි කරන්න. මිනේ කරන බාණ්ඩයන දැන් මම වෙන ලෝකේ ඔක්කොම අමතක කරලා වම තියෙන වෙලාවදී වම තියෙන බව මම දාන්නේ. හොඳයි ඒක සාහතික කරන්න මොකෙන්ද මට වැටහෙන්නේ? දකුණ දැන් තියන්නේ වමත් නැහැ මොකවත් නැහැ. දකුණ තියෙන බව මට වැටහෙන්නේ කොහොමද? ඒක මේ ඉගෙන ගන්න කරන දෙයක්වත් වයසේ බලපාන දෙයක්වත් නෙවෙයි. බැලුවොත් පේනවා කියන කතාවක් තියෙනවා. ඇහුවොත් ඇහෙනවා කියලා තිබ්බොත් තියෙන බව දැනෙනවනේ. අන්නේ දැනෙන එක තමයි අපිට කට උත්තරයට ගන්නවා. ඒක එනකන් ඉතින් මං කිය පළවෙනි දවස් තුනේම මේ බස් පාරක කෝච්චියක් අරගෙන යන්න හදනවා වගේ. ඉතින් ඔක්කොමලා අංජබජත්. නැත්තම් කෝච්චිය බස් පාරක ගිනන බස් එක කෝච්චි පාරක ගිනන හදනවා වගේ කියන හොඟව දෙනෙක් විස්තර කියනවා. හොඟා මට ඒක විස්තරකත් ඇහෙන්නේ. මට ඕන කරලා තියෙන්නේ මම වම තියෙන බව දැනගෙන වම තියෙනකොට වැටහෙනදී ඒක හීනයක් නෙවෙයි හිතලුවක් නෙවෙයි ඇත්තටම පය තියෙන බව දන්නේ කොහොමද? එනිසායි අර මං කියනවා අර දීපු කොලේ පොඩ්ඩක් බලන්න. ඒකේ ඉඟි දීලා තියෙනවා, නිදර්ශන දීලා තියෙනවා, උපමා දීලා තියෙනවා. එතකොට ඔය මං අහන දේ එච්චර මේ PhD එකක් ගන්නවක්වත් MSc degree ගන්න එකක් නෙවෙයි. පය තියෙනොට පය තියෙන බව වැටෙන්නේ කොහොමද කියලා ඒ කොලේ වල අපසරිය ලියන්න කියලා මං ඉල්ලහිට. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ,
අලුයම 4 සිට 6 දක්වාත් සවස ධර්ම දේශනාවෙන් පසු 6:30 සිට වැඩසටහන නිමාවන කාලයේ ආසන්න වන තුරුත් ඉහළ සක්මන් මළුවේ භාවනා කිරීමට අවසර ලැබෙයිද? සක්මණ ඊතා ප්‍රියකරන යෝගිනී ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායස්ස වේවා. ඒක අපි රිට්‍රීට් ඕගනයිස් කරන එකනාගේ වගකීම් බාර ගන්න පුළුවන් නම් ඔය ගෑනු පරාණ ඉලියට ගිහලා පිරිත් කොටා ගැව්වා කියයි, යෝනියන් වුණා කියයි, ඊට පස්සේ බය වුණා කියයි, රෑමැද්ද ඇවිත් ගෑ ගහන්න පටන් ගන්න. ඔව්වත් තමයි මේ ඔක්කොම රිට්‍රීට් කරන්න හම්බෙන්නේ. සක්මණ ප්‍රියකරන කරන් ඇත්ත, ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක වග කියන්න අමාරුයි. මේ 50ක් තිස්කණක් ස්ත්‍රී පක්ෂයත් එක්ක මේක රිට්‍රීට් එකක් කරනවා කියන එක තේරෙන්නේ කරන්න ගිය දවසේ තමයි. අක්කෝටම ආසයි ඕක ධම්මජීව ගිහිල්ලා බුද්ධ ගයාව ඉඳගෙන භාවනා කරන්න තියෙන හොඳයි. දන්තමාලිකාව ඉස්සරහ දන්ත දසුන් පෙන්නන වෙලාව ඉඳගෙන භාවනා කරන්න තියෙන හොඳයි. ඉතින් බෑ කරන්න. නරක නිසා නෙමෙයි. ඒ නිසා මේ නීති ආචාර පද්ධතියක් තියෙනවා. පිරිමි අයත් නෝගේ ඌන්න ගහක් උඩ නැගලා භාවනා කර ප්‍රශ්නයක් නෑ. ඒවත් කරනවා. ඉතින් මේ කාන්ත පක්ෂයට මම මේ ප්‍රශ්න යොමු කරනවා අපේ වැඩමුළු සංවිධායකවට. ඒ කෙනාටත් එන්න පුළුවන් නම් එතෙන්ද තව ආරක්ෂක කෙනෙක් එහෙම නම් ඉඩ දෙනවා. නැත්තම් බෑ. ඒකත් මෙන්න ඔෆිස් එකට කියලා යන්න ඕනේ. මේ මේ වෙලාවල් වල අපි මෙතන ඉන්නවයි කියලා ඒක අපි රිට්‍රීට් ඕගනයිස් කරන එකට බාර දෙනවා. එතකොට අනිත් එක්කනට ඒ ලාභය ගන්න පුළුවන්. ඒ නිසා ඉඩ පාඩුකම් නැතිකම නෙවෙයි තියෙන්නේ. අපි ඒක කාටවත් කරදරයක් වෙන්නේ නැති වෙන විදිහට එහෙම නැත්නම් ඉදිරියට පස්සට වැරදි ආදර්ශයක් නොවන විදිහට කරන එක විතරයි කරන්න තියෙන්නේ. අවිනා ඊළඟට කවියක් තියෙනවා. කවියක් තියෙනවා. නෑ ඒව අවදි නෑනේ අද අපි තියාගන්න අන්තිම දවසේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී හුස්ම ඉතාම සියුම් ලෙස ආශ්වාසය හා ප්‍රශ්වාසයේ ගැටෙන ස්ථානයේ දැනි. සිතුවිලි නැගෙන විට ම හඳුනාගෙන සිතුවිලි නැගෙන විටම හඳුනාගෙන එම සිතුවිල්ලත් සමග ඇතිවන දැනීම ඡය වෙනතෙක් නිරීක්ෂණය කරමි. මෙසේ වරින් වර හුස්ම වදින ස්ථානයටත් හැඟීම් නොදැනී යනතෙක්ම ආදී ලෙස නිරීක්ෂණයේ යෙදෙමි. මෙහිදී මාහට ගැටලු දෙකක් ඇත. එක, හුස්මටත් සිතුවිලි වලටත් මෙසේ අවධානය යොමු කිරීම නිවැරදිද? ඉන් මා හුස්ම මුල් තැනලා සැලකිය යුතුද? දෙක, මාස 4කට පෙර මා භාවනාව ආරම්භ කළ විට දැනුන මානසික දියුණුව දැන් පසුගාමී වී ඇතයි හැඟේ. වරහන් ඇතුලේ අවධානය හුස්මටත් සිතුවිලි වලටත් ආදී ලෙස විසිරී යාම නිසා වරමාලා එසේ පසුගාමී බවක් ඇති විය හැකිද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පළවෙනි වාක්‍යය කියන්නේ ආනාපාන සති භාවනාවේදී හුස්ම ඉතාම සියුම් ලෙස ආස්වාසය හා ප්‍රාස්වාසයේ ගැටෙන ස්ථානයේ දැනේ. ඒක කියන්නේ මේ ආස්වාද ප්‍රසවාසයේ වෙනසක් අල්ලන්න පුළුවන් නම් ගැටෙන තැන මොකද්ද කියලා කියන්න පුළුවන් නම් හොඳයි. පළවෙනි වාක්‍යයේ විතරයි ඔකේ මුළු රචනෙම ගන්න දෙයක් තියෙන්නේ. ඒක උත්සාහ කරලා තියෙනවා ප්‍රධාන කර්මස්ථානයේ ආනාපාන බව පෙන්වන්න සියුම් බවක් කියනවා ආස්වාද ප්‍රසවාසයේ. ඒක කළේ ගැටෙන තැන තියාගෙන ඉන්නවා කියලා. ගැටෙන තැන කොතනද කියලා හරියට කිව්වේ නැත්තම් භාවනා නොකර ওই වාක්‍ය ලියන්න පුළුවන්. මම භාවනා කරනකොට හුස්ම සියුම් බව බලන් ඉන්න හැපෙන තැන බලන් ඉන්නවා කියලා. භාවනා කරපු එක නම් කියන්නේ මට හැපෙන්නේ නාසිකාග්‍රේ මන් නාසිකාග්‍රේ බලයි. ඒකට හැපෙන තැන කියන වචනේ ඕනේ නැහැ. හැපෙන තැන කියන්න. එතකොට මේ ආස්වාදයේ සිදී දැන සියුම් භාවය ප්‍රසවාසයේ දැන සියුම් භාව මේ හුලඟක් වදිනකොට තියෙන සියුම් භාවද වතුරක් වදිනකොට තියෙන සියුම් භාවද ගුරු වෙන ඝණයක් වදිනකොට තියෙන සියුම් භාවද ආදිවාසී ඒ සියුම් භාවේ සියුම් භාව කියන්නේ හැප්පීමක සියුම් භාවක්ද උණුසුමක සියුම් භාවක්ද තද ගතියක මෙලෙක් ගතියක සම්බන්ධකමක්ද කියන එක සියුම් භාවයේ කිසිම මේ අර්ථය පෙන්වන්නේ නැහැ. ඒ නිසා මේ පළවෙනි වාක්‍ය පොඩ්ඩක් තව විස්තර කරලා ඉල්ලනවා මම ඒලියෝපෙක්කනාගේ මේ සියුම් භාවේ ආස්වාද ප්‍රසවාස දෙක අතර යම් වෙනසක් දැක් ගන්න පුළුවන්ද නැත්නම් හැපෙන දන කොතරද කියලා. කවුද ඒ ප්‍රශ්න දීපෙක්කනා කැමතිද සභාවට ඉදිරිපත් වෙන්න?
මයික් එක යවන්න. නාසිකාග්‍රේ දැනෙන්නේ හාමුදුරුවනේ. අතන නාසිකාග්‍රේ කිව්වොත් අහන්න නාස්පුඩු දෙකේම අග්‍රෙන්ද වම් නාසිකාග්‍රේද දකුණු නාසිකාග්‍රේද කියලා. අරින්න එපා මොන දේ ඇහුවත් අරින්න එපා ඒක හාර හාර යන්න. මැද්දට වෙන්න හාමුදුරුවනේ. ඒ කියන්නේ දෙක මැද නාසිකාග්‍රේ. ඒකට සියුම් බව කියන එක තේරෙන්න කියන්නේ උණුසුමක සිසිල් බවක්ද? ගොරෝසු ගතික සිසිල් බවක්ද නැත්නම් කම්පන චංචලයක සිසිල් බවක්ද සියුම් සියුම් බව කියලා කියන්නේ මොකේ සියුම් බවක්ද මේ කියන්නේ ඒ ස්ථානේ පොඩි වේදනාවක් වගේක දැනෙන ගතියක් තියෙනවා වේදනාවක් කියන්නේ දැනීමක් රිදෙනවා කියන එක නෙවෙයිනේ නෑ ඔව් විඳීමක් තියෙනවා ඒක සියුම් බව තියෙනකොට මේ ආස්වාද රැල්ල ප්‍රසවාසෙ නෙවෙයි මේ ප්‍රසාද රැල්ල ආස්වාසේ නෙවෙයි කියලා වෙන්කර දැනගන්න පුළුවන් ගතියක් ඒ සියුම් භවයේ තියෙනවද නැත්නම් එහෙම එකක් නැද්ද සමහර වෙලාවට තියෙනවා සමහර වෙලාවට ඒ දෙකම එකම තැන වෙනවා වගේ දැනෙනවා ඒ වගේ තියෙනකොට ඒ සියුම් භවත් එනතම මේ නාසිකාග්‍රේ නාස්පුඩු දෙකේ මැද වදිනවා කියලා දැක දැක දැන දැන හුස්ම රැලි කීයක් බලන්න පුළුවන් කියලා හිතනවා ඒකම මූලයේ ඉස්සරහින් තියාගෙන එකකට පස්සේ එකක් හුස්මරලි කීයක් විතර දාල වශයෙන් බලන්න පුළුවන් ගතියක් තියෙනවද කියලාද කියන්නේ 10ක් 12ක් විතර 10ක් 12ක් වගේ ඒ ගතියේ එහෙම 10 12 තියෙන එක වැඩිවීමක ආරයක්ද පෙන්නන්නේ අඩුවීමක පැත්තක්ද රස වෙනස දැනගනිමින් හුස්මත් එක්ක ඉන්න පුළුවන් හුස්මරලි වාර ගන්න ක්‍රමයෙන් වැඩි වෙන ගතියක්ද Tamanne පේන්නේ හුරු වෙන ගතියක්ද Tamanne තේන්නේ නැත්නම් ඒක දුරස් වෙන නොදිනිය යන ගතියද වෙන්නේ වැඩි වෙන ගතියක් ඒක වැඩි වෙනවා නම් ඔය හිතවිලි ගැන මොනම දෙයක්වත් කල්පනා කරන්න බෑ. හිතවිලි නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. අපි මොනව හරි උපක්‍රමයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් අනුග්‍රහ කරන්න ඕනේ මේ දැනෙන හුස්ම තව එකක් වැඩිපුර වැඩි කරගන්න. 10ක් තියෙනවනේ 11 කරගන්න මම මොකද්ද කරන්නේ? ඒකට තමයි සද්ධාව කියන්නේ ඒකට තමයි. ඒ සතිය කියන්නේ තේරිස ඉස්සල්ලාම දැනගන්න මගේ සාමාන්‍ය ගාන මේකයි කිය. ඊට පස්සේ වාඩි වෙනකොටම හිතා ගන්නවා මට ගොඩක් ශිල්ප දන්නවා මම ලෝකේ අරක දන්නවා මේක දන්නවා. නමුත් මට බැරිද හුස්ම රැලි 10 11 කරගන්න අර 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 ගුණ වෙනස දැකෙමි රස වෙනස දැකෙමි 11 12 කරගන්න හිතවිලි ගැන කතා කරන්නේ මම කතා කරන්නේ මේ හිතවිලි වැඩි කරගන්නමයි අපිට කරන් දෙන්නේ මේ හිත මේකෙන් පුරවන්න ආශර්වස ඊට පස්සේ ආ හිතවිලි ලක්කවන්නේ ඉතින් අපි කියලා නෙවෙයිනේ කරන්නේ හිතවිලි ආවට කමන්නේ මගේ ආරසාව තියෙන්න පුළුවන් නම් ආනපානට එන එකයි දැන් ආයසරයක් උත්සාහ කරනවා සාමාන්‍ය ලාභයට මට හම්බ වෙන 10 11 යන්න ඇරලා 11 12 12 13 කරන්න පටන් අරගත්තාම තමයි තේරෙන පටන් ගන්නනේ හුස්මත් එක කොච්චර යාළු වෙනවද හුස්මත් එක කොච්චර හාද වෙනවද ඒ තාක්කල් කාය අනුපස්සනා වැඩිනවා තමන්ට තමන් දෙස් දී ගන්න ගතියක් ලෝකෙ තියෙනවනේ නැද්ද කිම් මං කාල කණ්‍යා මං විතර කාල කණ්‍යෙක් ඇත්ද නැහැ කියලා ආන්නේ ඒක තමයි අපිට මේ සංසාරේ දුක දෙන දේ මට හුස්ම 10ක් 15ක් ගන්න පුළුවන් නේ මම දැන් ඉන්නේ 11 12 කරගන්නනේ කියලා ඒ මනින්ද තියෙන එච්චරයි මන් මෙඳුන් දන්නේ එච්චරයි ඒකෝටි පේන හුස්ම හැපෙන තැන මෙතනයි දැනෙන හැටි මෙහෙමයි මුල මෙහෙමයි මැද මෙහෙමයි කියලා පුළුවන් තරම් විස්තර හොයන්න හිතවිල්ලේ පැත්ත හැරලා බලන්න මොන හිතවිල්ලද කියලා ජාතිය වංශය මොකක්වත් හොයන්න යන්න එපා පුළු පුළුවන් වෙලාවේ ආශ්‍රව ප්‍රසාද හිත දානවනම් ඔය සෙල්ලමේ හුඟක් පහසුයි සක්පනේ සක්මනේ හිතවිලි පාග භාග යන්න පුළුවන්. හිතවිලි කාපට අකුඩ යන්න වගේ යන්න පුළුවන්. මොකද පය කෙටෙන හොඳට තේරෙනවානේ ආස්වාද ප්‍රසාරතර වැඩිය. ඒක නිසා ඔය ඒ වගේ ප්‍රශ්න තියෙන කෙනෙකුට හරි හොඳයි සක්මන. හැබැයි සක්මනේ ගියාට අර වගේ වාර්තා කරන්න ඕන. මට දැනීම කොතනද දැනෙන්නේ? මොකද්ද දැනෙන දැනිල්ල? ආන්නේ විදිහට මූල කර්මස්ථානට අනුග්‍රහ කරනවායි කියලා එකට කියනවා. මූල කර්මත්තන්ට අවශ්‍ය සප්පාය කරනු සලසලා දෙනවනම් ටිකක් හෙලෙත්තාඩු කරන නමුත් ඊට පස්සේ Tamanට ඉල්ලමක් අහු වුණා වගේ කාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා ඒක මිසක්ක වෙනෙයිවයි මනින්ද යන්න එපා. මාස 4කට ඉස්සෙල්ලා හොඳද දැන් හොඳද කියලා. පළවෙනි දේ තමයි මූල කර්මත්තන්ත් එක්ක වැඩිපුර ඇසුර වැඩිවීම සඳ වැඩි වෙන ලක්ෂණක් තියෙනවනම් ඒකට පොහොර දාන එකයි කරන්න තියෙන්නේ. අවසාන ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පසුගිය වැඩසටහනකදී යෝගීකු විසින් තමගේ හුස්ම රැල්ල ඉතාමත් සියුම් වී නොදෙනී ගිය පසු නිරන්තරයෙන්ම
චංචල කම්පන ස්වභාවයක් දැනෙන බවත් කොතරම් වෙලා බලා සිටියේද එය පහවි නොයන බවත් කියා සිටි බව ඔබ වහන්සේ විසින් කෙනෙකුට භාවනාවෙන් සම්බන්ධයේ සිටියේද එය පහවි නොයන බව කියා සිටි විට ඔබ වහන්සේ විසින් කෙනෙකුට භාවනාවෙන් න්‍යා හැකි කෙලවර මෙය බවත් සිය දරාගෙන මේ දුක්ඛ සත්‍ය ලෙස වටහා ගන්නා මෙන් පැවසුවේ එම චංචල කම්පන ස්වභාවය දුකක් වන්නේ එයට මම මාගේ යැයි ඇලීමෙන් බවත් එහි යථා ස්වභාවයට සිත යොමු කළ විට පීඩාකාරී බව නැති වී සුවයක් දැනි විතක සියල්ල බොඳ වී සීමා මායි නැති වී යයි එවිට ඔබ වහන්සේ කියන කිසිවක් නොකර සිටීමේමි අර්ථේ සිටීමේ අර්ථය දැනි ඔබ වහන්සේ විසින් අවබෝධ කර ගන්නා ලෙස පැවසුවේ මේ ආකාරයෙන් දැන ගැනීමට කැමැත්තෙමි වරදක් මේ නම් අනුකම්පා කර නිවැරදි කළ මැනව ඔබ වහන්සේට සූපත් බව ලබන අර වෙන කෙනෙකුගේ ප්‍රශ්නේ අදාළ ගන්නෙත් මම හිතන්නේ නිදානේ කාරණාව මතක් කරලා දෙන්න ඇති. නැත් එහෙම නැතුව හරි ගමන් නැහැ. තමන්ගේ අත්දැකීම් ටික කිව්වනම් හොඳටම ප්‍රමාණවත් මේ අපිට සාකච්ඡාවට. එයිදි මේකෙදි කීතයි ඔය කම්පන චංචල ගතියත් මේක නිෂ්ඨාව කියලා මම කිව්වට ඒකත් නැති වෙනවා මැරිච්චාම. එතකොට නම් හරි සැපයි. ඒක මට එදා කියන්න මතක නැතිලා. එනිසා ඕකත් ඉවර වෙනවා. ආනේ දාට ඕන්න ඉතින් ඒකට තමයි ලෝකේ අන්තිම බය. ලෝකේ අන්තිමම බයයි. අඩු කරන කොහොටත් බයයි. අඩු කළාට කොට නතර වෙන ලදක් එනවනේ. ඒක තමයි මුළු ලෝකෙම බය මැරෙයි කියන්නේ. ඒ නිසා ඊහා සමාන බයක් තියෙනවා නිවනට. අපිට මේ කරදර ටිකක් නැති එක තමයි එකම ප්‍රශ්නාර පළවෙනි එකනට වේදනාව පසනාව කරන්න කුටි ගන්න කෙනෙක් නැහැ ළඟ ගෙදර. ඒකත් ලොකු ප්‍රශ්නයක්. හැම කෙනෙකුටම තියෙන මේ තියෙන කරදර ටික මදිකම තමයි මඩ පෙන්නේ. ඔය ඔයා යන්නේ. ඒ නිසා එදා මට කියන්න බැරි වෙච්ච කැලේ මම මේ කියන්නේ. කෙසේ නමුත් මේ අපි දැඟලුවත් නැතත් යටින් යන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක දකින්න බෑ චේතනාපූර්වක දඟලන තාක්ක. බුදුරජාණන් වහන්සේ එක උපක්‍රමයක් කියන්නේ ඉඳගෙන මොනම හේතුවකින්වත් හිතාමතා දඟලන්න නැතුව වෙන දේ බලන් ඉන්නේ කියලා. එතකොට ඔතෙන් තමයි යන්නේ. ඒක මේ ඥාන පිරමික මේ රඳාපවතින දැනේ භාවනා රඳාපවතින දේකුත් නෙවෙයි. අපි දැඟලුවොත් ආස කායික සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර ඒ තාක්කල් ඔය අඩිය පේන්නේ නැහැ. ඒ නිසා කාය සංස්කාර නතර වෙනකම්ම ආසස් ප්‍රසාසී තියෙන කරදරේ නතර වෙනකම්ම වචනේ කිසිසේත්ම බින්දින්නේ නැතුව ඒකට ලැහැත් වෙලා මනසේ මනෝ සංස්කාර නැත්නම් චිත්ත සංස්කාර කියනවා සියල්ල නතර කරලා ඉන්නේ එතකොට භවයේ කියන එක පේනවා. ඒක මේ කරන්ට් එක දුවනා වගේ දුන ඒක තේරෙන්නේ නැහැ අපි දඟලන තාක්කා. ඒක තේරෙන්නේ නැහැ අපි හිතන මතන තාක්කා. ඒක තේරෙන්නේ නැහැ අපි ප්‍රාර්ථනා කරන තාක්කා. ඒක තේරෙන්නේ නැහැ සංස්කරණය කරන තාක්කා. ඉතින් සංස්කරණය කිරීම නැතර කරන්නයි සීලෙතියි. මොනවාක්වත් නැතුව පොඩි වෙලාවක් ගන්න මොනවාවත් නොකර බලන් ඉන්න. එතකොට පේනවා අපි ওই දඟලුවත් නැතත් ඒ ශක්තියක් මොනවායකට භවය කියන්න පුළුවන්, පැවැත්ම කියලා කියන්න පුළුවන්. මූල ශක්තිය කියන්න පුළුවන් ඒ ශක්තිය අතින් අපි දෙන්නේ සමාන බුදුහාමුදුරුවෝ සමාන එනිසා අපි යම් වෙලාවක ක්‍රියා සියල්ලම නැතර කරලා සිදුවෙන දේ විතරක් බලනකොට මේ බුදුහාමුදුරුවෝ ළඟ වාඩි වෙලා ඉන්න වගේ තමයි. ඒකට තමයි ධර්මික කියන්නේත් ඕකට. ඒක හරිම සජීවීදයක්. ඔය පොත්වල තියෙන ලයිස්ට්වක ප්‍රස්තාරවක ඒක නෙවෙයි. ඕක තමයි ධර්මික කියන්නේ. ඉතින් ඒකට බයක් තියෙන එක තමයි අපිට තියෙන එකම යන්න තියෙන දුර්ලකම. ඒකට යන්න බය. ඒක 100%ක්ම නැතර මැරිච්චා. ඒකට ඊට වැඩිය බයයි. ඉති ඔක්කොම රක්ෂණ සංස්ථාවට ගිහිලා ජීවිත රක්ෂණ අරගෙන දරුවන්ට ජීවිත රක්ෂණ අරන් දීගෙන තමයි භාවනා මධ්‍යස්ථානට එන්නේ. ඒ නිසා මේකේ ඒක යන්න පුළුවන් නම් අපේ දක්ෂකමක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ දක්ෂකම. ඔබේ හිතාමතා යමක් කෙරුවොත් ඒක භාවනාවට බාධායි. පරියන්ක ගැන මම මේ කතා කරන්නේ. හිතාමතා කරන සියල්ලම නතර කරන්න. ඇයි වෙනදී 100%ක් නැත්නම් 200%ක්ම අවදියෙන් වාර්තා කරන්න මොකද වෙන්නේ කියලා ඒක එතකොට එතෙන් තමයි යන්නේ.
එතකොට තේිනවා අපි හිතාමතා ගන්න දුක් කියලා જાතියක් තියෙනවා. ඒක මේ තණ්හාමාන දිට්ඨි නිසා ඉන්නේ. ඊට යට තියෙන වෙනම දුක් tattwak බුදුහාමුදුරුවෝ කියන දුක්ඛාරය සත්‍ය. ඒකට යන්න බැරි මේ අනන නිසා, අවුල් කරන නිසා, එක එක සංස්කරණ නිසා. ඒ නිසා අපි සීලේදී කරන්නේ කය වචන දෙකේ සංස්කරණ අතර කරලා පරියන්කයට ගිහිල්ලා ඒකත් බුද්ධි විඳලා ඊටත් එහාට ගිහිල්ලා පුළුවන් නම් ඉබේ වැටෙන හුස්ම නැත්නම් ඉබේ සිදුවෙන දේ දිහා බලනකොට පේනවා අපි කොච්චර තැන්පත් වුණත් අර යට තියෙන වේගයක් තියෙනවා. අන්නේ වේගයේ පෙළන ගතියක් තියෙනවා. දවන තවන ගතියක් තියෙන්නේ. ඒ දවන තවන ගතිය සර්වචනාන්සේ ළඟ තියෙන එක. එහෙම නැත්නම් මේ හැම සත්‍යයක් ගාම තියෙන පොදු ලකුණ. ඉතින් ඒකට යන්න පුළුවන් නම් ඒකට ගිහිල්ලා අලුතෙන් හිතාමතා කරදර දාගන්න තු වැඩි වෙලා ඉන්න පුළුවන් නම් අපිට තේරෙන පටන් අරගත්ත තේරෙනවා අපි සංසාරේ චිත්තක්ෂණිය ජීවත් වෙනවා කිය. අනික හැම වෙලාවෙම දඟල ඉලක් කරන්නේ. අනික හැම වෙලාවෙම හීනෙක ජීවත් වෙන. අනික හැම වෙලාවෙම වර්තමානයේ නෙවෙයි ඉන්නේ. අතීතේ හරි අනාගතේ හරි අරය ගැන හරි මෙයා ගැන හරි හිත හිතන්නේ. මේ චිත්තක්ෂණේ නෑ 100%ක්ම වර්තමානයේ. ඉතින් ඒක බුදුජානනාංශයේ සඳහන් කරන්නේ මැරෙන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් මේක ওই සීළු වැඩ බහා තබලා පොඩ්ඩක් මේකට ගිහිල්ලා අත්විඳ ගන්න. මම හිතාමතා කරන වැඩ නතර කළත් මේකේ පැවැත්මක් තියෙනවා යටින් යන අන්න ඒකේ තියෙන දිගටම පෙළෙන ගතිය. ඒක තමයි මම එදා හෝ කවදා හෝ කියන්න උත්සාහ කරන්න ඇත්තේ. නමුත් මේක හරිම අමාරුයි මේ පොතක ලියලා ව්‍යාකරණ අනුකූලව කියලා දෙන්න ගියොත් කොහොමඩක්වත් ඒක අනවබෝධය වැඩි කරන මිසක අවබෝධය වැඩි කරන්නේ නැහැ. ඒක නිසා අපි ශික්ෂා වශයෙන් කරන්නේ පුළුවන් තරම් හිතාමතා කරන චේතනාපූර්වකව කරන සංස්කරණය කරන දේවල් ස්විච්චාවෙන් ඉදිරිපත් වෙලා නොකර සිටීමේ දෙයක් තමයි භවනාදී කරන්නේ. මම හිතන්නේ ඒක තමයි අවසාන ප්‍රශ්නේ. එතකොට අපි විනාඩි 45ක් අරගෙන තිනවා මේ ප්‍රශ්න විචාරතුඹ වැඩ පිළ නැත්නම් මේ කමඨාන සුද්ධ කරන වැඩේට. ඉතින් අර කල් හිටවූ අත් හිටවූ ප්‍රශ්න වෙන හෝ ඊට ඉස්සලා වේ නැතුව වෙන කාට හරි වෙන මොනවාරි කියන්න තියෙනවා නම් තව විනාඩි 15ක් කල් තියෙනවා. එහෙම නැත්නම් අපි මෙතනින් සැසිවාරේ සමාප්ත කරලා ඒ විනාඩි 15ත් මේ සක්මණ සඳහා පාවිච්චි කරන්න යන්නේ. මයික් එක දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මම සයිලන්ට් රිට්‍රීට් එකක් කරන වෙලාවේ යෝගියෙක් ඇහුවා මේ යා වාඩි වෙලා ඉන්න තැන ෆෑන් එක හයියෙන්ම දාලා තිබුණා. එතකොට දැනෙන්නේ මේ ෆෑන් එකේ වේගය වැඩි වුණ නිසා මේ ඒ හුලන් රැල්ල මිසක් නාසයෙන් හුලන් රැල්ලක් දැනෙන්නේ නැහැ කියලා. එතකොට මට ඔකට උත්තරයක් දෙන්නත් බැරි වුණා. මම කර මේ මෙනෙහි කරන්නේ පිම්බීම හැකිලිම නිසා. දැන් ඒ ප්‍රශ්නෙට ස්වාමීන් වහන්සේගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. එතකොට ප්‍රශ්න වෙලා තියෙන්නේ ආනාපානට හිත යන්නේ නැහැ කියන එකද ෆෑන් එකේ සද්දට හිත යෑම කරදරයක් වෙලා නිසාද ඒ ප්‍රශ්න කරුගේ ප්‍රශ්නේ මොකක්ද? ඒ ප්‍රශ්නේ තිබුණේ ස්වාමීන් වහන්සේ මේ ෆෑන් එකේ හුලන් රැල්ල දැනෙනවා මේ නාසයේ නාසිකාග්‍රයේ හුලන් රැල්ල දැනෙන්නේ නැහැ කියලා. ෆෑන් එකේ හුලන් රැල්ල කොතෙන්ද දැනෙන්නේ? නාසයෙන්. ඒක හොඳයි නේද? එච්චර නියොන කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ කයට අදාළ එකක් නේ. ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් නේ. හිතලුවක් නෙවෙයිනේ. ඉතින් එතන හිත තියාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂයක් නේ. ඒක නිකන් හිතුමන හිතලා ගත්ත හිතලුවක් නම් හොඳ නෑ. ප්‍රත්‍යක්ෂයක් ඒක හොඳට නැති. එහෙම නැත්තම් පැහැදිලිව කියන්නේ දෙකමම දැකලා ඉන්න ඉරියව්වට හිත දාගත්තා නේ ඉවරයි. ත්‍රිත්‍යයේ ලොකු බලල් උත්තරයක් ඒක. මේ ආනපන ඕනෙත් නැහැ, ෆෑන් එක ඕනෙත් නැහැ. තමන් ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න බව ඉඳගෙන ඉන්නකොට දන්නවනම් හොඳ ආරම්භයක්. ඉතින් සයිලන්ට් රිට්‍රීට් ගියලා මොකද අනුන්ගේ ප්‍රශ්න? දැන් ස්වාමීන් වහන්සේ කියතිබුණනේ එහෙම මම ඇහුව නෙමෙයි, ඇවිල්ලා කිව්වා. ඉතින් ඒක සයිලන්ට් රිට්‍රීට් නෙවෙයිනේ කියන්නේ. කයිවාරුනේ. ස්වාමීන් වහන්සේ දැන් එතන කියලා තිබුණනේ මේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඕගනයිසර්ගෙන් අහන්න කියලා. දන්නේ නැති කෙනකින් අහන්න කියලා. මේ තව මට කියන්න තියෙනවා ස්වාමීන් වහන්සේ මේ මට වගකීම බාර ගන්න බෑ මේ පාන්දර හතරට යන එකට. හරි. එතකොට මේ පල්ලෙහා සක්මන් කරන්න පුළුවන් දානශාලාවල.
ඒක ඉතින් අර ප්‍රශ්න ලිපි එක්කනට කිව්වා මාරි මට කියන වැඩක් නෑ. කොමාරි අම්මද රිට්‍රීට් ඕගනයිස් කරේ. අප්පා. ඒකත් පොඩි දෙයක් නෙමෙයි. මේ පළවෙනි එකද? ඈ? මේ රිට් මේ වගේ ඕගනයිස් කරව පළවෙනි එකද? ඒ හෙට නෙමෙයි අනිද්දාට අර ඊෂ කරපු වැඩේ කරන්න ඕන. මේ දැන් වුණත් කමක් නැහැ විනාඩි 15ක් විතර තියෙනවා. කමටාන් සුද්ධ කිරීමේ කොලයක් තියෙනවානේ. ඒ කොලේ මේගොල්ලන්ට කියලා දෙන්න ඕන. මම කියලා දෙනකොට සැර වැඩි ටිකක්. මෙන්න මෙච්චරයි ස්වාමීන් වහන්සේට කියන්න ඕනේ. ආනම් මන විතර මොකුත් එපා. භාවනා කරනකොට මේ කමටාන පැටහිච්ච දේ කියලා ඉවර වෙලා වෙන ඕන දෙයක් ඉවර කමන්නේ. ඒක කියන්නේ නැතුව කොච්චර විස්තර කෙරුවක්වත් මගේ කන්නකට ගන්න බෑ. එන්නේ ඉතින් මම කියනකොට නිකන් තරහා එනවා මං කිව්වේ ඊස තරහා වුණාද නැ මයිලඟ තනෙත් නැ කිරිත් නැ කිව්වා ඉතින් තනේ කිරි තියෙන කෙනෙක් කිරි ටිකක් දෙන්න කිව්වා බබාලට අනේ දුන්න දීපු ගමන් පහුවෙන්දලා ඔක්කොටම හරි ගියා මොකද කියන්නේ විනාඩි 10 15ක් යන කියලා දෙන කැමතිද අර කොලේ අරගත්තා අරගෙන වෙලා මෙන්න මෙහෙමයි කමටහන සුද්ධ කරනකොට අපි වාතාව ලියන්න ඕනේ මෙහෙමයි කියලා ඒක මේ කියවට පස්සේ නැත්නම් හිතන්නේ මේ එක්කෙනෙක්ගේ දොස් කියනවා කියලා. මං එක්කෙනෙක්ගේ දොස් නෙවෙයි. ඒක කවුරුණත් අද නෙවෙයි හෙට විතර කරමු අපි. විනාඩි 15ක් විතර යන කියලා දෙන්න ඕනේ. නැත්නම් උගව දෙනකොට ඒ කියා ගන්න බැරිකම නිසා නඩුව පරදිනු. ඒක මෙහෙන් කෙරෙන්න ඕනේ යුතුයකමක්. ඉතින් මං ඉල්ලා හිටනා ඒක රිට්‍රීට් ඕගනයිස් කරන එක නටම ඒ කටියට කියලා දුන්නාම මෙහෙම ටිකක් හැබැයි පිටපොට යන්න අරින්න ඕනේ. එතකොට තමයි මේකේ වටිනාකම තේරෙන්නේ. කියන්නේ දෙ කියෙන්නේ නැතිව තේරෙන්නේ නැහැ. මෙන්න මෙහෙමයි මේක ලියන්නේ කියලා කියලා දුන්නාම හරි. හොඳ වෙන තියනවද කාට හරි වෙන අදහස් ප්‍රකාශ කරන්න? එහෙමනම් අපි මෙතනින් අපේ පළවෙනි ප්‍රශ්න විචාරතුංග වැඩපිළිවෙලේ නිමාව සටහන් කරනවා. අපි මෙතන ඉඳලා 3 වෙනකන් දැන් දෙකට කිට්ටුයි. 3 වෙනකන් සක්මන් කරලා 3ට මෙතන රැස් වෙනවා පරියංක භාවනාවක් සඳහා. මේ ප්‍රකාශයත් එක්කම අපේ 103 වෙනි භාවනා වැඩපිළිවෙලේ පළවෙනි ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල මෙතනින් සමාප්ත වෙනවා. සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි.